සුබ දවසක් කොල්ල හැමෝටම මම අද කතා කරන්න යන්නේ මම මීට පෙර වීඩියෝ එකකින් කතා කරපු වඳභාවයේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් කියන මාතෘකාවට අදාළව පළමු වීඩියෝ එකෙන් අවසන් කරපු තැන සිට ඉදිරියට වීඩියෝ එක දැන් මම පටන් ගන්නවා. ඉතින් ටිකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. හෙදී මම කතා කරේ අවසානයේ වශයෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාවය වැඩි කරන්නේ කෙසේද කියලා. එහිදී පළවෙනි කාරණේ වශයෙන් උපත් පාලන ක්‍රම භාවිතා නොකර දින දෙක තුනකට වරක් ලිංගිකව එකතු වීම. මෙහිදී ශුක්‍රාණු යෝනි මාර්ගයේ ඉහළම තැන්පත් කිරීමට සුදුසු ඉරියව භාවිතා කළ යුතුයි. ඒ වගේම මෙලඟ කාරණේ තමයි මම අද කියන්නේ ඔබ ඩිම්බ මෝචනය කරන කාලය තුළ ලිංගිකව ක්‍රීමට කටයුතු කරන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් ඔබේ ඔසප් වීම ආරම්භ වීමට දින 12 සිට 16 දක්වා කාලයකට පෙර සිදු වෙනවා. ඉතින් මේ ගැන ඔයාල අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මීළඟට අපි බලමු කාන්තාවකගේ සරු බව පිළිබඳව කළ හැකි පරීක්ෂණ මොනවද කියලා. ඉතින් සරු බව තහවුරු කරගන්න පළමු පරීක්ෂණයේ විදිහට රුධිර පරීක්ෂණය හඳුන්වන්න පුළුවන්. ඔබට ඩිම්බ පිටවනවාද යන පරීක්ෂා කිරීම සඳහා ඔබේ රුධිර සාම්පලයක් අරගෙන එහි තිබෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රමාණය පරීක්ෂා කරනු ලබනවා. ඊළඟ පරීක්ෂණය තමයි ක්ලැමීඩියා පරීක්ෂණය. ක්ලැමීඩියා යනු ලිංගාශ්චව බෞන රෝගයක්. ඉතින් මෙය සරු බව අඩුවීමට බලපානවා. ඊළඟ පරීක්ෂණය තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය, එක්ස් කිරණ පරීක්ෂණය, ලැපරොස්කෝපි පරීක්ෂණය. ඉතින් මේ පරීක්ෂණ කිහිපය ඔබේ සරු බව පරීක්ෂා කිරීමට වෛද්‍යවරු විසින් සිදු කරනු ලබනවා. දැන් අපි බලමු කාන්තාවන් වඳභාවයට පත් කිරීමට හේතුවන ප්‍රධාන අවදානම් සාධක කිහිපයක්. අංක 1. කාන්තාවකගේ වයස. කාන්තාවකගේ ඩිම්බවල ගුණාත්මක භාවය සහ ප්‍රමාණය වයස සමග අඩුවීමට පටන් ගන්නවා. අංක 2. දුම්පානය කිරීම. මොබේ ගැබ් ගෙල සහ පැලෝපිය නාලවලට හානි කරන අමතරව දුම්පානය ගබ්සා වීමෙන් සහ අස්ථි ගැබ් ගැනීමේ අවදානම වැඩි කරනවා. ඉතින් ඔබ දුම්පානය කිරීමට ඇබ්බැහි වෙලා සිටිනවා නම් මෙය අද සිටම නවත්තන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි බර. අධික බර හෝ සැලකිය යුතු ලෙස අඩු බර ඩිම්බ මෝචනයට බලපානවා. ඉතින් මේක මම කලින් වීඩියෝ එකදී සඳහන් කළා ඔබට ගැප් ගැනීම සඳහා තිබිය යුතු සුදුසුම උස සහ බර කියලා. ඒක ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. ඊළඟ කාරණේ තමයි ලිංගික ඉතිහාසය. අනික් කාරණය මත්පැන් භාවිතය. ඉතින් මේ ඇල්කොහොල් ගොඩාක් අහිතකරයි ගර්භණී භාවයට. ඉතින් මේ සාධක හතර ඔබගේ වඳභාවයට හේතු වෙනවා. ඉතින් ඒ වගේ වැලකෙන අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ. ඊළඟට බලමු අපි වඳභාවයට හේතු වන වෙනත් සාධක මොනවද කියලා. අංක 1 විදිහට ශල්‍ය කර්මයන්ගේ නැති කැලල් ඇති වුණු කැලල්. ඉතින් ශ්‍රෝණි සැත්කම් මගින් ඩිම්බ කෝෂ ගර්භාෂයට සම්බන්ධ කරන පැලෝපිය නාලවලට හානි වීම කැලැල් ඇතිවිය හැකි. ඉතින් මෙය ගොඩාක්ම හිතකරයි. ඊළඟ කාරණේ තමයි ගැප් ගෙල ශ්ලේෂ්මල ගැටලු, ෆයිබ්‍රොයිඩ්, එන්ඩෝමෙට්‍රියෝසිස්, ශෝණියේ ගිනි අවුල් වුණ රෝගය කියන්නේ ඌෂ්ණ අධික බව වගේ තමයි මේ අදහස වන්නේ. විස බීජ හරණය, විවිධ ඖෂධ වර්ග. ඉතින් මේ හේතු ගොඩක්ම බලපානවා වඳභාවයට. අපි බලමු දැන් සර්බව සඳහා සුදුසු පළතුරු වර්ග. අංක 1 විදිහට රාස්බෙරි, වගේම බ්ලූබෙරිස්, ස්ට්‍රෝබෙරි වැනි ස්වභාවික ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිගිනි ඔලුවන සුළු ෆයිටොනොට්‍රියන්ට් අඩංගු වන අතර පිරිමි සහ ගෑනු යන දෙපාර්ශවයේම සරු බව වැඩි දියුණු කිරීමට බෙහෙවින්ම උපකාරී වන සාරජක දෙකක් තමයි මේවා. ප්‍රතිඔක්සිකාරක සහ ෆයිටොනොට්‍රියන්ට් කියන්නේ ඉතින් මේවා අඩංගුන මේ පළතුරු ඔබ අනිවාර්යයෙන්ම ආහාරයට ගත යුතුයි.
අධ්‍යයනය වලින් පෙනී යන්නේ අධික පළතුරු අනුභව කරන කාන්තාවන්ට මඳභාවයේ සම්භාවිතාවය අඩුවෙන් පළතුරු අනුභව කරන අයට වැඩිය අඩු වී තිබෙන බව. ඒ වගේම ඔබ ගත යුතු ආහාර විදිහට සරබව වැඩි කිරීමට මේ ආහාර අනිවාර්යයෙන්ම ගත යුතුයි. කියන්නේ සත්ව ප්‍රභව ආහාර වෙනුවට හෙළවළු ප්‍රභවයන්ගේ වැඩි ප්‍රෝටීන් අනුභව කිරීම කාන්තාවකගේ සරුබව සරුභාවේ මට්ටම වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. අඩු මේද සහිත කිරි නිෂ්පාදන වෙනුවට අධික මේද අනුවාදවලින් ශාස්ත්‍රීයත්වය වැඩි කිරීමටත් ගැබ් ගැනීමේ අවස්ථා වැඩි කිරීමටත් උපකාරී වෙනවා. ඊළඟට අපි බලමු ඔබ ගැබ් ගැනීමට සැලසුම්වත් සකස් කරන්නේ කොහොමද කියලා. ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් මේ විදිහට කටයුතු කළ යුතුයි. අංක 1 විදිහට ඔබ සැලැස්මකට අනුව කටයුතු කරන්න ඕනේ. පළමුවෙන්ම ඔබේ වෛද්‍යවරයා හමුවන්න. මේ ළඟට සෑම දිනකම පොලික් ආම්ලය මයික්‍රෝග්‍රෑම් 400ක් ලබා ගත යුතුයි. මත්පැන් දුම්පානය සහ ඇතැම් ඖෂධ භාවිතය නවත්වන්න ඕනේ. විෂචෛත්‍ය ද්‍රව්‍ය සහ පරිසර දූෂණයෙන් වළකින්නටත් ඕනේ. සෞඛ්‍ය සම්පන්න බරක් සහ උසක් ලබා ගැනීම. ඔබේ පවුලේ ඉතිහාසය පිළිබඳව ඔබේ පවුලේ දරුවන්ගේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරන්න ඕන. මානසික සුවයෙන් සිටින්න ඕන. නිතරම මානසික සුවයට මුල්තැන දීලා කටයුතු කළ යුතුමයි. මීළඟට බලමු අපි ගැබ් ගැනීම සඳහා ඒ ක්‍රමය වේගවත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රමයක්. ඉතින් ප්‍රවීණයන් පවසන ආකාරයට ඉක්මනින් ගැප් ගැනීමට හොඳම ක්‍රමය ඩිම්ම පිටවීමට පෙර සහ පසුව සරු දින තුන දිනකට වරක් හා පුළුවන් හැම සැකේ හැම අවස්ථාවකම ලිංගිකව එකතු වීම. ඔබ නිතරම ඒ ලිංගිකව එක්වනවා නම් සහකරුගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ ප්‍රමාණවත් ලෙස ලිංගික වේග නොවන්නේ නම් ශුක්‍රාණු වයසට ගොස් වේගයෙන් පිහිනීමට නොහැකි විය හැකි. ඉතින් මේ නිසා ඔබ අනිවාර්යයෙන්ම සරු දිනවලදී අවශ්‍ය පරිදි ලිංගිකව එකතු විය යුතුයි. ඉතින් මේ සරු දින හොයා ගන්න විදිහ මම කලින් වීඩියෝ එකේදී කරලා තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් දැන් අපි බලමු ඔබ වඩාත්ම සරුවන්නේ ඔබ ඩිම්බ මෝචනයේ සිදුවන දිනයේදී. කියන්නේ ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් මුදා හරින විට. සාමාන්‍යයෙන් මීළඟ ඔසප්පීම ආරම්භ වීමට දින 12 සිට 14 දක්වා මේ සිදුවීම සිදුවනවා. ඔබ මේ කාලයේදී ගැබ් ගැනීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. වඳභාවයට වයස බලපාන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. වයස අවුරුදු 30 වන විට සරු බව අඩු වීමට පටන් ගන්නවා. ඔබේ 30 ගණන්වල මැදට ළඟා වන විට, ඒ කියන්නේ අවුරුදු 35න් පස්සේ මේ පරිහානියට වඩා වේගවත් වෙනවා. ඉතින් 45 වන විට බොහෝ කාන්තාවන්ට ස්වභාවිකවම ගැබ් ගැනීම අපහසු වන තරමටම සරු බව අඩු වෙලා යනවා. ඉතින් මේ වඳභාවය ලෙස හඳුන්වනවා. අපි දැන් බලමු ඔබ ගර්භාෂයේ නිරෝගී දෙයි සිදුකී බැලීමට සිදුකී දෙන පරීක්ෂණ කිහිපයක්. මේ පොදු පරීක්ෂණ කිහිපයක් තමයි මම දැන් සඳහන් කරන්න යන්නේ. පළමුවෙන්ම ශ්‍රෝණි පරීක්ෂාව. මේ මගින් ගර්භාෂය ප්‍රසාරණය වීම හෝ ප්‍රතිගාමී වීම වැනි ගැටලු හඳුනා ගැනීමට පුළුවන්. පැප් ස්මීර. මේ පරීක්ෂණයෙන් වෙනස්කම් හඳුනාගත හැකි. ගැබ්ගල් සයිඩවල සිදුවන වෙනස්කම්. අංක 3 මූත්‍රා පරීක්ෂාව. මේ පරීක්ෂණය මගින් මූත්‍රාවල ආසාදන සහ සමහර විට පිළිකා සෛල පරීක්ෂණ සිදු කරනවා. අපි දැන් බලමු ගැබ් ගැනීමට උත්සාහ කරන කාලේ ඔබ නොකළ යුතු දේවල්. ඉතින් මේ දෙන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අංක 1 විදිහට බර අඩු කර ගැනීම හෝ බර වැඩි කර ගැනීම. ව්‍යායාම වැඩිපුර කිරීම. පවුල් කියන්නේ දරුවෙක් හැදීම කල් දමන අරමුණෙන් පල් සැලසුම් ප්‍රති භාවිතා කිරීම. මත්පැන් පානය නැවැත්වීමට ඔබ මැලිවීම. දුම් පානය නතර නොකිරීම. වගේම විටමින් අධික ලෙස භාවිතා කිරීම.
ශක්ති දනක බීම හෝ ෂෝට්ස් වගේ අහිතකර දේවල් ආහාරයට එකතු කර ගැනීම. ඒ කියන්නේ එස්ප්‍රෙසෝ ෂෝට් වැනි අහිතකර දේවල් එකතු කර ගැනීම. ලිංගිකව එක්වීමට නිසි පරිදි ලිංගිකව එක් නොවීම. ඉතින් මේ කරුණු ගොඩක් බලපානවා ගැප් නොගැනීමට. පිදෙන් බලමු. ශුක්‍රාණු ඕරිමාර්ගයේ ඉහළ කොටසේ තැම්පත් කර තබා ගැනීම සඳහා එක්වීමකින් පසු විනාඩි 20 සිට පැයක් දක්වා එම ස්ථානයේ නොසෙල්වි සිටිය යුතුය. ඉතින් මේ ඉරියව්ව තවත් සාර්ථක කර ගැනීමට කාන්තාවන් ධන හිස ඉහළට තිබෙනසේ සිටිය යුතුය. නැත්නම් කුඩා කොට්ටයක් මත කුඩ තබාගෙන බිත්තිය මත පාත තබා ගැනීම සිට කළ යුතුය. ඉතින් මේ ගොඩාක්ම සාර්ථක ක්‍රමයක්. මීළඟට කාන්තාවකට උපත් පාලන ක්‍රම භාවිතා නොකර ලිංගිකව එක්වන්නේ නම් ගැබ් ගැනීම කනිමාරෙන්ම ඕසප් චක්‍රය තුළ සිදුවිය හැකි. කෙසේ වුණත් ඕසප් චක්‍රය තුළ කාන්තාවන් වඩාත්ම සරු විය හැකි දින කිහිපයක් තිබිය හැකියය. ඕසප් වීම අවසන් වූ පසු සාරවත් දින 3 සිට 5 දක්වා තිබිය හැකි. පිටෙන් බලමු ඕසප් වී දින කීයකට පසුද මෙම සරු දවස් හරියටම එන්නේ කියලා. නව ඕසප් චක්‍රයක් ආරම්භ වීමට දින 12 සිට 14කට පමණ පෙර ඔබට ඩිම්බ පිටවීමක් සිදු වෙනවා. ඩිම්බ මෝචනයක් වෙනවා. ඉතින් ඔබේ සරු දවස් කියලා හඳුන්වන්නේ ඩිම්බ පිටවීමට පෙර දින 5ක් සහ ඩිම්බ පිටවන දිනය සහ ඩිම්බ පිටවන දිනට පසු දින. එසේ මුළු දින පෙර දින 5යි ඩිම්බ පිටවන දිනය සහ ඊට පසු දිනත් එක්ක දින 7ක් ලෙස හරියටම ගණනය කරනවා. ඉතින් මේ දින කීපය තුල ඔබ අනිවාර්යයෙන්ම එකතු වෙනවා නම් ඔබට ගැනීමේ අවස්ථාව වැඩි. දැන් අපි බලමු දුර්වල ඩිම්බවල ගුණාත්මකභාවය අඩු ඩිම්බවල ලක්ෂණ මොනවද කියලා. ඉතින් මේ රෝග ලක්ෂණ ලෙස අඩු ඩිම්බ සංචිතයේ බොහෝ පැහැදිලි රෝග ලක්ෂණ නැහැ. බැවින් සර්බෝ පිළිබඳව විශේෂඥයින් පවසන්නේ අංක 1 විදිහට ඕසප් වීම, සිදු නොවීම හෝ ප්‍රමාද වීම. සාමාන්‍යයට වඩා කෙටි ඔසප් චක්‍ර තිබීම, අධික සැහැල්ලු හෝ කියන්නේ අක්‍රමවත් අධික හෝ අඩු හෝ සහිත අක්‍රමවත් ඔසප් වීම, කප්සා වීම. ඉතින් මේව තමයි අඩු ඩිම්බ ගුණාත්මක භාවයේ ලක්ෂණ, දුර්වල ඩිම්බවල ලක්ෂණ. පිදෙන් බලමු මොනවද ගර්භාෂය ශක්තිමත් කරන සාගර්භාදයට හිතකර විටමින් මොනවද කියලා. විටමින් D තමයි ගර්භාෂය යටිඩ රෝගවලින් තොර කරලා යහපත් කරන එකම විටමින් වර්ගය, ප්‍රධානම විටමින් වර්ගය. ඊළඟට බලමු අපි ගර්භාෂය ශක්තිමත් කරන ආහාර මොනවද කියලා. නිරෝගී ගර්භාෂයක් සඳහා ආහාර ලෙස පළතුරු, රනිල පුරයට අයත් භෝග, එළවලු සහ ධාන්‍ය වැනි කෙඳි බහුල ආහාර අඩංගු වෙනවා. වගේම කිරි නිෂ්පාදන, හරිත තේ, වගේම මාළු, ලෙමන්, කොළ එළවලු, ඇට වර්ග, බීජ සහ එඬරු තෙල් උපකාරී වෙනවා. අපි බලමු දැන් ගර්භාෂය දුර්වල වීමට හේතු මොනවද කියලා. ගර්භාෂය සඳහා ප්‍රමාණවත් ආධාරකයක් ලබා නොදැනතේ ශ්‍රෝණි තට්ටුවේ මාංශපේශි සහ බන්ධනීයන් දිගු වී දුර්වල වන විට ගර්භාෂය දුර්වල වීමට පටන් ගන්නවා. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් ගර්භාෂය පහළට ලිස්සා යාම හෝ යෝනි මාර්ගෙන් පිටතට නෙරායමක් සිදුවනවා. යෝනි මාර්ගෙන් දොර ප්‍රසූතියක් හෝ සිදුවන අවස්ථාවෙන් පසු ගර්භාෂය දුර්වල වීමට මේ බොහෝ ලෙස බලපානවා.
දෙඹරමුබ ගැබ් ගැනීම සිදු නොවීමට බලපාන හේතු කාන්තාවන් තුළ මන්දභාවයට පොදු හේතු කිහිපයක් තිබෙනවා. එක විදිහට පැලෝපියන අවහිරතා, ශුක්‍රාණු ඩිම්බයට පැමිණීම වළක්වන පැලෝපියනාල අවහිර වූ හෝ කැලැල් නැතිවීම මන්දභාවයට ප්‍රධානම හේතුවක් නිතරම බලපාන හේතුවක් වනවා. ශ්‍රෝණි ආශ්‍රිත ආසාදන, ලිංගික සම්ප්‍රේෂණය වන රෝග හෝ එන්ඩෝමෙට්‍රියෝසිස් පිළිබඳව අවධානම මේ මන්දභාවය පිළිබඳව අවධානම ඇති කරනවා. අපිට බලමු ගැබ් ගැනීම සඳහා ශුක්‍රාණු ඇතුළත ඉහළින්ම තැම්පත් කිරීමට තිබෙන ක්‍රම මොනවද කියලා. විවිධ විකල්ප සිංචන හෝ IVF ක්‍රමය ඔබට ගැබ් ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. මෙය විකල්ප සිංචනය ක්‍රම සිදු කරන්නේ සිරින්ජරයක් හෝ වෙනත් උපකරණයක් භාවිතයෙන් ශුක්‍ර තරලය ඔබේ යෝනි මාර්ගයට හෝ ගර්භාෂයට ඇතුළත් කිරීමයි. මෙය ඔබ විසින්ම හෝ සහකාරියක සමග හෝ වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව ශුක්‍රාණු තලය ඇතුළතම ඉහළටම තැන්පත් කිරීම සිදු කරනු ලබනවා. මං හිතනවා ඔයාලට මගේ මාතෘකාවෙන් ගොඩාක් වැදගත් කරුණු දැනගන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට දැනගන්න තව දේවල් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. අනිවාර්යෙන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ ඔක්කොම බලන්න, ඉදිරියටත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න, බෙල් අයිකන් එක අනිවාර්යෙන්ම ක්ලික් කරලා තියාගන්න. මොකද මම ඔයාලට දිනපතාම දාන වීඩියෝස් ඉක්මනට බලන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යෙන්ම මගේ චැනල් එකත් එක දිගටම ඉන්න. හැමෝටම යහපතක්ම වේවා.